Sinihasi Kavya Neranjana. Ah, Mandri Tuma, go away. මම පන්සලට ආවම හාමුදුරුවෝ කිව්වා සේනාරත් මහත්තයා දේවාල පැත්තේ ඉන්නවම දැක්ක කියලා. හැපි නිවුස් එකත් අරගෙන මම පඩි පෙළවල් 100ක් උඩට නැග්ගේ ඒක කියන්න. හැබැයි ලාල් මන්ත්‍රීතුමා දැන් මේ කියන්න යන්නේ හැපි නිවුස් එකක් නම් නෙවෙයි. ඒක මට හොඳට පැහැදිලියි. සේනාරත් මහත්තයා වතුර දාලා පෝර දාලා හංගල පැල කරපු අඹගමුවේ කුළුදුල් අපේක්ෂිකාවට නොමිනේෂන් හම්බෙනවා කියන්නේ හැපි නිවුස් එකක් නෙමෙයි. නෑ. ඒක මට හැපි නිවුස් එකක් නෙමෙයි. ඒක මම ජීවිතේ කරපු ලොකුම මෝඩ වැඩක්. ඒ මොකද? කන්න දීපු අත හපා කාපු ඔය ගුණමකු කෙල්ලට කිසිම දවසක මම සභාවට යන්න ඉඩ තියන්නේ නෑ. ඒක ඔබතුමා දැනගන්න. මට දැනගන්න පුළුවන්ද ඒ කෙල්ල කරපු ගුණමකු වැඩේ මොකද්ද කියන්නේ? ඒක පුද්ගලිකයි රහසිගතයි. ඒ රහස් මගෙන් අහන්න එපා. අපි ඒක දෙයක් තියෙනවා. දැන් ඔබතුමා ඔය කෙල්ලව නග්ගලා තිබ්බන එක තැනකට අන්න එතනින් ඔබතුමා ඒ කෙල්ලව ඇදලා බිමට දාන්න ඕනේ මට කරපු උදව්වක් හැටියට. සනරත් මහත්තයා. බින්දියා කියන්නේ මගේ පළවෙනි දේශපාලන ගෝලයා. ඒ කෙල්ලව මම නග්ගලා දීපු තැනින් සල්ලිවලට නවන්න පුළුවන් කියලා තමයි ව්‍යාපාරිකව හිතාගෙන රට මම්මේ සුදුදුම දාගත්තේ ඇතුලේ කුණු තියාගන්න නෙමෙයි. ඔබතුමා දැනගන්න මම ඔය කෙල්ලටයි ඔබතුමාට උදව් කළෙත් ඇතුලේ කුණු තියාගෙන නෙමෙයි. හරි? හැබැයි මේ වෙනකොට ඒ කෙල්ල මගේ දරුවගේ කරේ. ඒ කෙල්ල මාත්‍යාගේ දරුවගේ කරේද? එහෙම නැත්තම් මට ඔය කිසි දෙයක් අදාළ නැහැ ලාල් මන්ත්‍රීතුමා. මට අදාළ වෙන්නේ මම දන්න දේ විතරයි. ඔබතුමාට ඉස්සරහට දැනගන්න පුළුවන් මේ රට පාලනය කරන්නේ දේශපාලඥයෝද එහෙම නැත්නම් ව්‍යාපාරිකයෝද කියලා. හරි? ඔබතුමාට මම ඔප්පු කරලා පෙන්නනවා. ටිකක් බලාගෙන ඉන්න. සර් පාඩුවක් කරගත්තා. මොකද්ද? පාඩුවක් සර්. මම සර්ගේ පුටුවේ හිටියානම් මට විරුද්ධව වැඩ කරන හැම මිනිස්සෙකුටම මම පුළුවන් තරම් උපරිමයෙන් උදව් කරනවා. ඒක තමයි සර් පළාත් සභා මන්ත්‍රීවරයෙක්ට පාර්ලිමේන්තුවට යන්න තියෙන හොඳම පාර. බින්දියා, වාන මාර කෙල්ලෙක් බින්දියා. මන්ත්‍රී ලියුම් වලට මාරුවීම් දෙන ක්‍රමයක් නැහැ. අනිත් එක ප්‍රතිපත්තියක් විදියට මම ඒක කරන්නෙත් නැහැ. මං කිව්වේ මං දන්න ඇත්ත. මේ රටේ ඉන්න සමහරක් නූගත් මිනිස්සු සර්ලට ඡන්දෙ දෙන්නේ මේ රට හදයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි සර්. වෙන වෙන පෞද්ගලික බලාපොරොත්තු එක්ක සර්ලේ විශ්ත කරේ නැත්නම් සර්ලට බලපෑමක් නැහැ. බින්දියා, මම ප්‍රතිපත්තිගරුක මිනිහෙක්. මම මේ පුටුවේ වාඩි වුණේ මගෙත් එක්ක තැල්ලා පෑගිලා පොඩි වෙච්ච උන්ට නිදහසේ ජීවත් වෙන්න රටක් හදලා දෙන්න මිසක් මේ රට කාබාසිනිය කරන්න නෙමෙයි. සර්ට එක මේ පුටුවේ වාඩි වෙලා කරන්න බැහැ සර්. සර් යන්න ඕනේ එකට පාර්ලිමේන්තුවට. අද කාලේ රුපියල් 10 කාසියක් අතමිට මෙලිවේ නැත්තම් නිදහසේ පොදු වැසිකිළියකටවත් යන්න බැහැ සර්. යකැලුරා අවංකයි කියලා දොළපිදේනි දුන්නේ නැත්තම් ලක් වෙනවවත් බැහැ. සිනහසේ කවිය නේරංජන.
ලෙඩක්කා මේ දැන් ආවේ. ලෙඩක්කා මේ බයික් එකටද තමුන්ටද? බයිසිකලෙට බයිසිකලෙට. කොහොමද? තාත්තේ මේ තාත්තේ ස්ටාර්ට් කරන්න එපා. ඔය මේන් ලයින් එකේ පොඩි ෂෝට් එකක් එකයි ස්ටාර්ට් වෙන්නේ නැති තාත්තේ. ෂෝට් එක තියෙන්නේ බයික් එකේද තමුන්ගේ හිතේද? දැන් කොහෙන්ද දාගන්නේ? හ්ම්? අර මෝඩ කෙල්ලගේ දේශපාලන ගමන්ට හයිය දෙන්න කැන්වසින් යන්නද හදන්නේ? තාත්තේ තාත්තට ලොකු බොරුවක් කියලා. බොරුවක් කියලා? තමුන් කරපු සියලු දේ ගැන මගේ ළඟ සාක්ෂි තියෙද්දී තමුන් කොහොමද මම බොරුවක් කළා කියලා කියන්නේ? සාක්ෂි මොන සාක්ෂිද? පොඩයි නෝ. වෙනවා. මේ මං වගේම කෙනෙක් විඳේ කැන්වසින් යනවා? තාත්තේ මේ මං වගේ කෙනෙක් තව මේ ගමේ ඉන්නවද? මම හරකෙක් කියලා හිතුවේ. ඈ එකක් කියන්න. ආයි තමුන්ගිල්ල ඔය කෙල්ලට උදව් කරලා තිබුණොත් ඔය කෙල්ලගේ දේශපාලන ජීවිතයයි ජීවිත ගමනයි දෙකම නතර වෙනවා භූමි කියන දේ තේරුම් ගන්න පුළුවන් නේ? සිනහසේ කවිය නේරංජන.